කීපය අපි පුංචි ලස්සන බොහොම වටින දරු කතියක් ගැන කතා කරන්න වෙලාව වෙන් කරගත්තා. මේ මම මේ කතාව පටන් ගන්න ඉස්සෙල්ලා කල්පනා කරේ මේ ලෝකේ මේ සබාදහම ගැන බැලුවහම මේ තරම් ලස්සන වෙලා තියෙන්නේ විවිධත්වයෙන් හින්දා. හිතන්නකෝ මේ ලෝකෙ පිපෙන හැම මලක්ම හැම ගහක්ම එකම වර්ණය එකම හැඩය එකම සුවඳ නම් මේ පරිසරය මේ තරම් ලස්සන නෑනේ නේද? ඒකේ විවිධාකාර වෙනස් වීම් තියෙන හින්දා වෙනස්කම් තියෙන හින්දා තමයි මේ පරිසරය මෙච්චර ලස්සන වෙලා තියෙන්නේ. අපේ මේ මනුස්ස ලෝකයේ දරු පැටව ගත්තහම එහෙමයි විවිධ දක්ෂතා විවිධ හැකියාවන් අඩුපාඩු එහෙම මෙහෙම වෙනස් විදිහට තියෙන හින්දා තමයි මේ දරු පැටව අපිට එකිනෙකට විශේෂ වෙන්නේ සහ වටිනාකම් වැඩි කරගෙන තියෙන්නේ. එහෙම ගත්තහම මේ අමෝත්‍ය සස්මිතත් අන්න ඒ වගේ ඔබේ මගේ දරුවන්ට වඩා විශේෂ දක්ෂතා තියෙන දරුවෙක්. හැබැයි අපි කියන්නේ මේ ඔහුට විශේෂ අවධානයක් දිය යුතු දරුවෙක්. එහෙම දරුවෙක් නිවසක ඉන්නකොට සමහර දෙමව්පියෝ ඒ දරුවට විශේෂ අවධානයක් දීලා දරුවගේ හැකියාවන් අඳුනගෙන එහෙම ඔහුගේ පාර හෙළිපෙහෙළි කරගන්න උදව් කරනවා. සමහර දෙමව්පියෝ ඉන්න නොසලකා හරිනවා. හැබැයි වාසනාවකට අමෝධ්‍ය සස්මිතගේ දෙමව්පියන් දෙදෙනා ඔහුගේ මේ විශේෂ දක්ෂතාවය හඳුනාගෙන ඔහු ලෝකෙට කලෙලි කරපු දෙමව්පියෝ දෙන්නේ. ඉතින් අමෝධ්‍ය ගැන අපි කතා බහ කරන්න ඉන්නේ මම සමීපයේම ඉන්නේ අරුන්ධති දිසානායක ඇයි වෘත්තියෙන් ගුරුවරියක් ඇය තමයි අමෝධ්‍යගේ ආදරණීය මව. අයිබුවන්. ඊළඟට ඉන්නේ අමෝධ්‍ය සස්මිත. අමෝධ්‍ය ගැන කියනකොට ඔහු ඔටිසම් රෝගයෙන් පෙළෙන දරුවේ. හැබැයි ඔබේ දරුවට මගේ දරුවට පුළුවන්ද? මගේ නම් දරුවෝ අවුරුදු 13ක දරුවෙක්. එක්කේ දරුවට පුළුවන් මේ භාෂා දෙක. අමෝධ්‍යට භාෂා 11ක් පුළුවන්. එතකොට අමෝධ්‍යගේ ගායන කෞශල්‍ය පිළිබඳව අපි සජීවීව ඔබට දැන් තහවුරු කරන්නත් යනවා. ඒතර භාෂා 11ක් ලියන්න පුළුවන්. අපි සජීවීව කතා කරන්න ඇත්තටම මේ වගේ තත්ත්වයක දරුවෙක් හරි අමාරුයි. නමුත් අපි ඔබට සාක්ෂියක ඉදිරිපත් කරන මොකද මගේ ඉස්සරහම අමෝධ්‍ය භාෂා 11කින් ලියලා තියෙනවා. මම ඒකත් පෙන්නන්න. මේ දරුවගේ මේ සංගීතමය හැකියාව එහෙනම් ගීතමය හැකියාව උඩුප්පල මතු කරලා ගත්තේ මේ ලෝකෙට අනාවරණය කරන්න මූලික පුරුක උනේ වෙන කවුරුත් නෙමේ ලසිත පෙරේරා. ලසිත ගැන අමුතුවෙන් කියන්න ඕනේ අපි පොසිටිව් සංගීත කණ්ඩායම ගත්තා මෙහි නිර්මාතෘ එහි අධ්‍යක්ෂ සංගීත සුසංයෝජකවරයෙක් සංගීත අධ්‍යක්ෂවරයෙක් ගීයපද රචකෙක් එතුමා තමයි මුණගැහෙන්නේ අමෝධ්‍යව. ඉතින් අමෝධ්‍යගේ මේ විශේෂ කුසලතාවය හඳුනගෙන අමෝධ්‍ය මලක් විදිහට ලෝකෙ ඉස්සරහා විකසිත කරවන්නේ ලසිත. එඳ ලසිත අපි බොහොම ගෞරවයෙන් පිළිගන්නවා. ආයුබෝවන්. මම මුලින්ම මේ අරුන්ධති මහත්මිය ඔබත් එක්ක කතා කරන්න කැමතියි. දරුවගේ වයස අවුරුදු 12යි. අවුරුදු 12යි. දැන් 12 වසරකට පෙර ඔබ බොහොම බලාපොරොත්තු සහගතව ගැබිණියක් ඉඳලා දැන් දරු පැටිය අතර ලැබුණාම එවලේ ඔබ දැනගෙන හිටියද මෙහෙම විශේෂ අවස්ථා ඇති දරුවෙක්? නෑ. ඇත්තටම යා මේ ප්‍රීමැචුවර්. ඒ කියන්නේ ටිකක් කලින් හම්බුනේ මාස 7 වගේ. ඉතින් හරිම පුංචි. ඉතින් ඒ වෙලාවේ තිබුණේ ඇත්තටම මෙයාව මේ ජීවත් කරවගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අභියෝගේ. ඒ වුණාට ඉතින් ඇත්තටම මේ අපේ මගේ පළවෙනි දරුවා. ඒ කියන්නේ අගක් දරුවා නැතු කාලයක් ඉඳලා හම්බෙච්ච දරුවා. ඉතින් හරි ආසාවෙන් හිටියා මගේ අනිත් සහෝදර සහෝදරියන්ට ඉදි දුවලම. මටත් දුවෙක් හම්බෙයි කියන ආසාවෙන් හිටියා. ඉතින් පුතෙක් තමයි කියලා කියනකොට මට පොඩි දුකකුත් තුන. ඒ වුණාට හම්බුණාට පස්සේ පුතෙක් කියලා දැනගත්තාම මට නිකන් ඔතුන්නක් දාගත්තා වගේ හැඟීමක් ආවා. මේ ඔබ මේ කතා කරන අතරේ මම පෙන්නන්නේ ඉස්සෙල්ලා පෙන්නුවේ අමෝධ්‍යගේ භාෂා හැකියාව භාෂා 12කින් ලියලා තිබුණා ඔහු ඔහුගේ නම. මේ මම ඉස්සරහම ලිව්වේ අතරම මේ මැදිරියේ එලිපිට මේ තියෙන්නේ ජෝර්ජියන් ලැන්ග්වේජ් එක කියලායි ඔහුගේ ඇල්ෆබෙට් එක කියලා තමයි මේ කිව්වේ. ජෝර්ජියන් ඇල්ෆබෙට් එක ජෝර්ජියන් නම්බර්ස් ඒ භාෂා 11ට අමතරව තමයි මේක. ඒ වගේ අපි තාමත් මම හිතන්නේ ඔබත් අඳුනා නොගත්ත තව භාෂා තියෙනවා ඔහු දන්න. ඉතින් ඊට පස්සේ දැන් ඔන්න දරුවා සාමාන්‍ය විදිහට ඉපදුනා. ඒ විදිහට ඔබ හඳුනාගත්තේ මේ සංකූලතාවය කොහොමද? ඇත්තටම අපිට මෙහෙම මේ අඩුපාඩුවක් තියෙනවා කියලා තේරුන්නේ නැහැ. මොකද මෙයා පුංචි කාලේ ඒ අදාළ වයසට කරන ක්‍රියාකාරකම් හැම එකක්ම හරියටම කරා. අවුරුදු 2ක් වෙනකොට හොඳට කතා කර හොඳට කියන්නේ මේ වයසේ දරුවෝ කතා කරන විදිහට කතා කරගෙන ඉතින් ඒ කතාව නතර වුණා. ඒ කියන්නේ එතන මෙහාට
කතාව දැන් සාමාන්‍යයෙන් දෙබස් කියනවා හුවමාරු වචන හුවමාරු කරගන්න අපි ඒකට අපි සංවාදයේ යෙදෙනවා කියලා කියන්නේ එහෙම නැතිව තිබුණ හින්දා අපි කන්සල්ටන්ට් කෙනෙකුට පෙන්වුවාට පස්සේ එයා කිව්වා මේ ස්පීච් තෙරපි දෙන්න කියලා. ඉතින් අපි අවුරුදු දෙකේදී මෙයාට ස්පීච් තෙරපි පටන් ගත්තා. ඒකෙන් ඇත්තටම මේ එහෙම තමයි මේ අමෝද්දේ දැන් මේ කතාවක් මේ මම කළා අමෝද්දේට යන්න ඕන හින්දා මම කියන්නේ අමෝද්දේව මේ විදිහට හඳුනාගෙන ඊට පස්සේ වෛද්‍යවරයෙකුට යොමු කරවලා සාමාන්‍ය තත්ත්වයට ගෙනාවා ගෙනල්ලා ඊට පස්සේ සාමාන්‍ය ඉස්කෝලේකට දැම්මට පස්සේ තමයි ආයි ඔහුගේ මේ අඩුපාඩු මතුවෙන්න ගත්තේ. මේ කියන්නේ ඔහු ගැන කියවීමක් තියෙන ඔහු ගැන මේ ඔහු වගේ කෙනෙක්ට සලකන්න ඕනේ විදිහ හඳුනීම තමයි වඩා වැදගත් වෙන්නේ. ඉතින් ඒ කියන්නේ අපේ පාසල් පද්ධතිය තුළ මෙවැනි දරුවෙක් අහවම කොහොමද එයාට මේ කොහොමද එයාට සලකන්න ඕනේ සහ එයාව හැඳුල් කරන්න ඕනේ කියන එක ඔබ විශේෂයෙන් මේ අපි කියන්න ඕනේ කාරණාවක් මෙවැනි දරුවෝ ඉන්න දෙමව්පියෝ නම් ඔබ ලසිත ඔබ ගාවට මේ සබ්මිට් එන්න කලින් ඔබේ තිබුණ ටැලන්ට් අපි කියව ගත්තා සහ අහගත්තා. ලකුණු 155ක් ශිෂ්‍යත්වයටත් ගත්තා සාමාන්‍ය සාමාන්‍ය පන්තියක ඉඳලා. ඊට පස්සේ තමයි ඔබ ගාවට එන්නේ. ඒ ආවට පස්සේ ඔබ විසින් දරුවත් එක්ක එකතු වෙලා නිර්මාණයක් කළා. අපි නිර්මාණයේ රස විඳලා ඔව් එහෙම කරන්නේ. ඔව් thank you.
තියෙනම පුංචි ඉඩක් තියඹා යන්නට මේ ලෝකේ මෙවැනි දරුවන්ගේ ආදරණීය ඉල්ලීම මේ ලෝකෙන් කරන යයි. නැතිද මෙහි සංගීතය ගේපත රචනය සංගීත අධ්‍යක්ෂණය සියලුම දේ රචිතගේ මේ දරුවා මොන ගැහුණාම කොහොමද මේ ස්කිල් එක බඳුනගත්තේ? මේ මොන ගිහිච්ච වෙලාවෙම මම ඉස්සරහම එහෙම පියානෝක ප්ලේ කරලා ළමයාගේ ඔඩිෂන් එකක් ගන්න යද්දී මෙයා විශේෂ ගායන හැකියාව පෙන්නුම් කරගෙන මෙයා එයාගේ අම්මියවත් අහපු නැති සින්දුවකයක් එතනදී මාත් එක්ක කියන්න පටන් ගත්තා. එයාට මම ලොකු මෙමරි පාවෙකුත් තියෙනවා. ඒ කියන්නේ මම ගොඩක් ලිරික්ස් එහෙම ගොඩක් හොඳ මතකයක් තියෙනවා. ඉතින් ඔබට එක වතාවයි මේක ඇහුවා. මේක ස්ටුඩියෝ එකේදී සින් කරා එක වතාවයි. එතකොට මට ඇත්තටම ලොකු සතුටක් හිතුණා මට මේ වගේ කෙනෙකුට උදව් කරන්න පුළුවන් වෙන්න. එච්චරගෙන ඒ වගේම මම මේ ඉන්දියාවේ දැකලා තියෙනවා මේ වගේ ෆිල්ම් සිතන් හැදලා තියෙනවා අමිරිකානුලගේ ෆිල්ම් ස්ටාරේ සම්මිත වගේ එකක්. ඒකට ඒ වුණාට ඒක ඇත්තටම නළුවෙක් නේ ළමයා වුණත් ඒක ඇත්තටම මේ රෝගීන් පිළිගන්න කෙනෙක් නෙවෙයි. ඉතින් මෙයා 100% අපිට මේ තත්ත්වයට ගේන්න පුළුවන් වෙච්ච එක ගැන ගොඩක් සතුටු වෙනවා අපි. හොඳයි. දැන් මේ වෙනකොට සස්මිතත් එක්ක හින්දි version එක තමයි කරන්නේ. මේ හින්දි version එක තමයි මේලා ජාතික රූප වාහිනියේ විකාශනය වෙන්නේ. මේකෙම මේ අද අපි දැන් කිව්වේ මේක සිංහල version එක. අපි ඇත්තටම කරේ ඉස්සරහම සිංහල බින්දුව. පස්සේ අපි තීරණය කරා මේක හින්දි රූප ගායනා කරන්න ඕනේ කියලා. ඒ මෙලඩි එකටම හින්දි අපෝ ලිරික්ස් අපි කරා සිංහල ලිරික්ස් ටිකම හින්දි වලට ට්‍රාන්ස්ලේට් කරා. ලස්සිත ඉදිරියේදී සස්මිතත් එක්ක මොනවද තව කරන්න බලාපොරොත්තු? තව ගීත කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. ඒ වගේම මම මගේ සංස්කෘත ගොඩක් මගේ වර්ධිනා මම හින්දි සංස්කෘත කරනවා තමයි ඉංග්‍රීසි සිංහල ගොඩක් සංස්කෘත කරනවා. ඉතින් ඒ වගේ මම මෙයාගේ තව ගීත කීපයක්ම කරන්න මම මේ විදිහට රෙඩි වෙනවා. හොඳයි. අරුන්දති විසනායක මහත්මිය මේ වෙලාවේ ජාතික රූපවාහිනිය බලාගෙන ඉන්න මෙවැනි විශේෂ අවස්ථා තියෙන දරුවන්ගේ දෙමෝපියන්ට ඔබට දෙන කෙනෙක් සනින්දේ මොකක්ද? ඇත්තටම ගොඩක් දෙමෝපිය මේ වගේ දරුවෙක් ඉන්නකොට ඒක සමාජයෙන් වසන් කරන්න හුඟක් වෙලා උත්සාහ කරනවා. ඒකලම මම දන්නවා මේ උගත් නෝගත් කිසිම දෙයකින් තොරව. ඒ කියන්නේ හැම දන්න ඉන්නවා ජීවිතේට ඉස්කෝලේ ගිහිල්ලා නැහැ. අර තියෙන පුතේ ජීවිතේට ඉස්කෝලේ ගියේ නැහැ. ඉස්කෝලේට කියන්නේ පිළියෙට දාන්නේ නැහැ. ඒවල් ඇතුළේ තියාගෙන ඉන්නවා. සමහර දරුවෝ මම දැකලා තියෙනවා ඒක ගේ ඇතුළේ තියාගෙන ඉඳලා මේ ඒක විශේෂ අධ්‍යාපන ආයතනයකට අරන් ආව පුතේ බැඳලා දරුවා. ඒ කියන්නේ පුංචි කාලේම මේ දරුවන්ව ඒකට යොමු කරවලා නැහැ. එහෙම කරන්න එපා කවදාවත්. මේ ඇත්තටම අපි හැමෝටම හැම කෙනෙකුටම හැම දෙයක්ම බෑ. දැන් බැරි දේවල් පුළුවන් දේවල් අනිත් දරුවන්ට වගේ ඒගොල්ලන්ගේ වගේ අපිට මේ දරුවන්ගෙන් බලාපොරොත්තු වෙන්න බෑ. ඉතින් එහෙම යාලට අවශ්‍ය දේ ලබා දෙන්න දරුවන්ට පුළුවන් තරම් පුංචි කාලේදී අඳුනගෙන පුංචි කාලෙම අදාළ දේවල් වලට අදාළ චිකිත්සා වලට ප්‍රතිකාර වලට දක්ෂණ අතුරු කරගෙන ඉඳන් අපිට කියන්න බෑනේ පුළුවන් තරම්. ලක්ෂිත. ඔව්. ජාතික නාලිකාව වෙන විශේෂ ස්තුතියක් ඔබට තියෙනවා. විනිශ්චය පද කණ්ඩායම මේ අපි හැම දෙනාම ඔබට ස්තුති වෙනවා. මෙවැනි ලෝකෙන් වහන් වෙලා යන්න තියෙන දක්ෂතාවයක් මම ඉස්සෙල්ලා ගත්ත එක. මේ දරෙන්දිතේ බොහොම ස්තුතියි. අපි ඔබත් සුසංයෝගයෙන් බොහොම ලස්සන නිර්මාණ ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා. බොහොම ස්තුතියි. ජාතික රූපවාහිනියට විශේෂයෙන්ම ස්තුතිවන්ත වෙනවා. මේ වගේ දක්ෂකම් හඳුනගෙන ජාතික ප්‍රේරක කරන එක ගැන අමෝද්‍ය අමෝද්‍ය ස්තුති. හොඳයි එහෙනම් හිතපතුනි අපි හිමා කරන්න සූදානම් වෙනවා. ඉද ආයුබෝවන්. මේ වගේ ලස්සන මල් කැකුළු තව තවත් පෝදින්න මේ ලෝකේ විකසිත කරවන්න මේ ලෝකේ ජාතික නාලිකාව හැටියට අපිට දෙන්න පුළුවන් උපරිම දායකත්වය ලබා දෙනවා. එවැනි අය අපිට ලියන්න අපිට කතා කරන්න ඒ අවශ්‍ය ඉඩකඩ අපි සපයන්න සූදානම්. එහෙනම් අපි සමු ගන්න සූදානම් ඉදදා